ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට ගියාට කණ්ඩායමට වගේම අපිටත් වැඩිපුර දකින්න ලැබුණේ වැස්ස විතරයි. වර්ෂාව නිසා පාකිස්තාන කණ්ඩායමක් වගේ බංග්ලාදේශයේ එක් තරගවල ශ්‍රී ලංකා කණ්ඩායමට පිටියට එන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ විදිහට වර්ෂාවෙන් පීඩා විඳින්න කලින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරපු තරග දෙකම සෙල්ලම් කරපු කාඩිෆ් තනතිල්ල ප්‍රතිකරුවන්ට වැඩක් පෙන්වන්න බැරි තනකොළ වැඩි තනතිල්ලක් කියන එක වැස්සට කලින් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුණු ලොකුම ප්‍රශ්නය වෙලා තිබුණේ. මේ අවුල් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු විදිහට අසන්ත ද මෙල් අදහස් දක්වලා තිබුණා. ඔස්ට්‍රේලියා තරගයට කලින් ඒ තරගය ගැනත් අසන්ත අදහස් දක්වලා තිබුණා. අපි හතරවෙනිදට පස්සේ ක්‍රිකට් ගහලා නැහැ. අපි ෆෝම් එකේ හිටියට තරඟ ගහන්න ලැබුණේ නැහැ. ඒක හොඳ දෙයක් නෙමෙයි. අපි කැමති ෆෝම් එකේ ඉන්නකොට ක්‍රීඩා කරන්න. ඔස්ට්‍රේලියාව සමග තරගයටත් එතරම් හොඳ කාලගුණයක් නැහැ. අපි බලමු මොකද කරන්න කියලා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල බලාපොරොත්තුවක්කු නුවන් ප්‍රදීප්ගේ ආබාධ තත්ත්වය ගැන අසන්ත කියන්නේ මෙහෙම කතාවක්. නුවන් ප්‍රදීප්ගේ ආබාධයත් හොඳ පැත්තට හැරී තියෙනවා. එයාගේ පන්දු රැකීම ගැන බලලා තමයි තරගයට දාන්නේ. මොකද පන්දු රැකීම තරගයට තීරණාත්මක සාධකයක්. මම දැක්ක පන්දු යවනවා. පන්දු යැවීමේ නම් ප්‍රශ්නයක් නැහැ. තරගාවලියේ ශ්‍රී ලංකාවට ලැබුණු තනතිල් නම් ඒ තරම් හොඳ ඒවා නෙවෙයි කියලා තමයි අසන්ත කියන්නේ. ඉන්දියාවේ ප්‍රතිකරුව හොඳ පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් පිටිවල සෙල්ලම් කරද්දී අපිට ඒ සැප නැහැ කියලා තමයි අසන්ත කියන්නේ. ඉන්දියාව ගහනකොට තනතිරුව දුඹුරුයි. අපි ගහනකොට තනකොළ තියෙනවා. ඒක අපිට පාලනය කරන්න බෑ. තනතිල් හැමෝටම එක මට්ටමක තියෙන්න ඕන. පින්තූර ආරම් බැලුවොත් අපිට තමයි තනකොළ තියෙන තනතිරු දීලා තියෙන්නේ. අපිට මොන තනතිරු ලැබුණත් හොඳට ක්‍රීඩා කරන්න කණ්ඩායමට ලැහැස්ති වෙන්න වෙනවා. කොහොම වුණත් කළමනාකාරීත්වය අනුව මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අපේ කණ්ඩායමේ කළමනාකරු කියන කතාව. මේ කතාව ගැන ඔයාලට තියෙන අදහසත් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.